මම චින්තක ප්‍රදීප් වෙළඳ කලාප සේවකින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කටුනායක කලාප සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම හෙට දින පැවැත්වීමට නියමිත මැයි රැලිය කම්කරු දිනය සමරන ජාතික ජනබලවේගය විසින් කම්කරු දිනය සමරන්න ලෑස්ති කරලා තියෙන මාලිමාවේ මැයි රැලියට වෙළඳ කලාප සේවකයෝ විදිහට අපේ වෘත්තීය සමිති ශාඛා සියලු නිලධාරීන් සහ සමාජිකයන් සහභාගි වෙනවා. ඒ සඳහා සූදානම් කිරීම කටයුතු අපි වෙළඳ කලාපයේ පුරා සේවකයන් දැනුවත් කිරීමෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් පත්‍රිකා බෙදමින් සූදානම් කරලා තිනවා. ඒ නිසා වෙළඳ කලාපයේ ඉන්න සියලුම අපේ සමාජික සමාජිකාවන් මෙවර මාලිමාවේ මැයි රැලියට තමයි සහභාගි වෙන්නේ. මොකද මේ වෙලාවේ කම්කරුවන්ට විසඳ ගන්න ප්‍රශ්න ගොඩක් ගැටලු ගොඩක් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා වෙළඳ කලාප සේවකයෝ විදියට මේ රටේ පාලනය ඉඳලම වෙනස් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අපේ කම්කරුවන්ගේ ගැටලු ටික විසඳ ගන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද අපි කාලයක් තිස්සේ සේවකින්ගේ ගැටලුත් එක්ක හැප්පෙමින් ඉන්නවා. මේවට විසඳුම් අපිට හැමදාම තියෙන ප්‍රශ්න විතරයි, ගැටලු විතරයි, විසඳුම් හම්බෙන්නේ නැහැ. කාලයක් තිස්සේ ඇදී ඇදී යනවා. ඒ නිසා අපි වෙළඳ කලාප සේවකයෝ විදියට අපි විශ්වාස කරනවා මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ තමයි සේවකින්ගේ කම්කරුවන්ගේ ගැටලු වලට උත්තර තියෙන්නේ කියලා. ඒ නිසා සියලුම වෙළඳ කලාපින් අපේ සියලුම ශාඛාවල සහෝදර සහෝදරියන් මේ මැයි රැලියට සහභාගී වෙනවා. ඒ වගේම අපි ආරාධනා කරනවා අපේ ශාඛා පිහිටවල නැති අනිකුත් වෙළඳ කලාපින් තවත් සේවකින් ඉන්නවා, එයාටත් අපි සියලු දෙනාට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපි හෙට දවල් 1ට BRC පිටියේ පැවැත්වෙන මාලිමාවේ මැයි රැලියට තමයි සහභාගී වෙන්නේ. අපි දවල් 12ට අපේ අවරිවත්තේ ඔෆිස් එක ළඟින් පිටත් වෙන්න දාගෙන තිනු. අපි සියලු දෙනාට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න දවල් 12 වෙනකොට අපේ කාර්යාලයට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියට අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ. අපි කවුරුත් දන්නවා හෙට දවසේ අපේ රටෙත් ලෝකේ පුරාවටත් වැඩ කරන ජනතාව පැය 8ක වැඩ දිනය ලබා ගැනීම වෙනුවෙන් කරපු අරගලයේ සමරලා 135 වෙනි මැයි දිනේ සමරන්න සූදානම් වෙනවා. ඒක ලෝකේ පුරාම වැඩ කරන ජනතාව තමන්ගේ හැකියාව ශක්තිය ප්‍රකාශයට පත් කරන දිනේ බවට මැයි දිනේ පත් වෙලා තියෙනවා 1889 සිට මේ දක්වා. අපි කවුරුත් දන්නවා ලංකාවේ වැඩ කරන ජනතාවත් 135 වෙනි මැයි දිනේ සමරන්න සූදානමින් ඉන්නේ. 135 වෙනි මැයි දිනය මෙවර ඓතිහාසික මැයි දිනයක් බවට පත් වෙනවා. ඒ ඓතිහාසික මැයි දිනේ බවට පත් වෙන්නේ වෙන කවර හේතුවක් නිසාවත් නෙවෙයි, මේ රටේ වැඩ කරන ජනතාවට තමන් මෙතෙක් මැයි දිනේ ඇතුලේ සටන් කරලා ඉල්ලීම් කරලා දිනාගත්ත ඉල්ලීම් ජයග්‍රහණයන් සියල්ල මෙවර මැයි දිනේ තුල ප්‍රකාශයට පත් කරන අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රකාශයට පත් කරන අවස්ථාව තමයි අපි කවුරුත් දන්නවා මේ වෙනකොට වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියටත් අපේ රටේ ආර්ථිකය ඇතුලේ විශාල පංගුවක කොටස්කාරයෝ බවට පත් වෙලා ඉන්න වෙළඳ කලාප සේවකයන් බරපතල ආර්ථික පීඩාවක් සහිතව තමන්ගේ එදිනෙදා රැකියාවේ කටයුතු කරමින් යන්නේ. එක පැත්තකින් ලැබෙන සොච්චම් වැටුප ජීවත් වෙන ප්‍රමාණවත් නැහැ, වගේම අනෙක් පැත්තෙන් ආණ්ඩුව විසින් අනුගමනය කරන ලබන බදු ප්‍රතිපත්ති හේතු කොටගෙන ක්‍රමානුකූලව තමන් මෙතෙක් රැකියාව කරමින් තිබිච්ච කර්මාන්තශාලා ටික වැයමින් කර්මාන්තශාලා වසා දමන බල කරන තත්ත්වයක් ඇතුලේ තමයි අද වෙළඳ කලාප සේවකයන්ට තමන්ගේ රැකියාව අවිනිශ්චිතතාවයක් සහිතව කරගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම මෙවර මැයි දිනේ තුල විශේෂයෙන්ම වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියට මෙතෙක් මේ රට අවුරුදු 74ක් තිස්සේ ආපු ගමන් මඟ වෙනස් කරන ඓතිහාසික තීරණාත්මක මැයි දිනේට මේවර මැයි දිනේ පාවිච්චි කරන්න සූදානමින් ලකලැහැත් වෙලා ඉන්නේ. ඒ නිසා වෙළඳ කලාප සේවකයෝ හැටියට විශේෂයෙන්ම මේ බිඳ වැටිච්ච, බංකොලොත් වෙච්ච, කඩා වැටිච්ච රට ගොඩනගන මෙහෙයුමට තමන්ගේ කොටස්කාරයෝ බවට දායකත්ව ලබා දෙන පිරිස බවට පත් වෙන සූදානමින් ඉන්නේ. ඒ නිසාම මේ කඩා වැටිච්ච රටට ඇත්ත ලෙසම සැබෑ ලෙසම රටට නිවැරදි මඟ පෙන්වීමක් නායකත්වයක් සහිතව මේ රටේ ජනතාවගේ අර්බුදවලට සැබෑ විසඳුම ලබා දීම වෙනුවෙන් වෙළඳ කලාප සේවකයන්ගේ හැකියාව ශක්තිය එකතු කරන සූදානමින් කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසාම මෙවර මැයි දිනේ විශේෂිත මැයි දිනයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා මේ වෙනකොට ආණ්ඩුව ලෝක ඉතිහාසය ඇතුළේ 1889 පැය 8ක වැඩ දිනේ ඉල්ලලා
කරපු අරගලයේ සමරන්න මැයිදිනේ පාවිච්චි කරනකොට මේ රටේ වැඩ ලෝකේ පුරාම වැඩ කරන ජනතාවට පෑ අටක වැඩ දිනයක් උරුම වෙනකොට අද ලංකාවේ ආණ්ඩුව ඒ පෑ අටක සේවා වැඩමුරේ පෑ අටක වැඩ දිනය මේ වෙනකොට අවශ්‍ය කරලා පෑ 12ක් දක්වා වැඩි කරන්න අවශ්‍ය කරන යෝජිත කම්කරු අනපනත් නීති හරහා සූදානම් වෙමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ලෝකේ මැයි දිනේ ආරම්භයේදී වැඩ කරන ජනතාවට ලැබිච්ච තව සුවිශේෂී වරප්‍රසාදයක් තමයි ළමා ශ්‍රමය තහනම් කිරීම. ළමා ශ්‍රමය යොදා ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කරපු. හැබැයි දැන් මේ වෙනකොට අලුත් මේ ආණ්ඩුවේ අලුත් යෝජිත කම්කරු අනපනත් සහ නීති සංශෝධන හරහා පාසල් යන වයසේ ළමයින් රැකියාවන් අවුරුදු 16ට අඩු ළමයින් රැකියාවේ යෙදවීමට අවශ්‍ය කරන නීතිමය අනපනත් ටික සූදානම් කරමින් ඉන්න වෙලාවක්. එනිසා මැයි දිනේ ආරම්භයේදීම ලෝකේ ළමා ශ්‍රමය තහනම් කරනකොට වර්තමානයේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කම්කරු නීති සංශෝධනය හරහා සූදානම් වෙනවා අවුරුදු 16ට අඩු පාසල් ළමුන් රැකියාවල යොදවන්න ළමා ශ්‍රමය කොල්ලකන්න. ඒ විතරක් නෙවෙයි මැයි දිනේ ආරම්භයේදී කාන්තාවන්ට රාත්‍රී සේවාව තහනම් කෙරුණා. රාත්‍රී සේවාව වැඩමුරව යොදවා ගන්න නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කරා. නමුත් දැන් අලුත් යෝජිත කම්කරු ඇමතිවරයාගේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කම්කරු නීති සංශෝධන හරහා සූදානම් වෙනවා කාන්තාවන් රාත්‍රී සේවා වැඩමුරේට යොදවන්න. එතකොට මෙරටේ කම්කරු පන්තිය මෙතෙක් දිනාගත්ත මැයි දිනේ හරහා දිනාගත් ඓතිහාසිකම් වරප්‍රසාද සියල්ල වර්තමානයේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් කොල්ලකමින් කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ නිසාම මෙරටේ වෙළඳ කලාපවල වැඩ කරන මෙරටේ බහුතරයක් වූ සේවක සේවිකාවන්ට අද සිද්ධ වෙලා තිනවා ඒ අයිතීන් ටික දිනා ගැනීම වෙනුවෙන් මෙවර මැයි දිනේ පාවිච්චි කරන්න. ඒ නිසා වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියට මෙවර මාලිමාවේ මැයි දිනයට එකතු වෙන්න අපි තීන්දුව කරා තීරණය කරා. ඒ අනුව රට ගොඩනගෙන මාලිමාවේ මැයි දිනේ කොටස්කරුව බවට මෙරටේ වෙළඳ කලාපවල සේවය කරන සේවක සේවිකාවන් සියලු දෙනා ඒකාබද්ධව බද්ධ වෙන්න තීන්දුව කරා තීරණය කරා. ඒ අනුව රට පුරා මාලිමාවේ මැයි දින රැලි හතරක් පැවැත්වෙනවා. කොළඹ, අනුරාධපුරය, මාතර, යාපනේ. එහිදී වෙළඳ කලාප රටපුරා විසිරී තියෙන වෙළඳ කලාප 14 තුළම සේවය කරන වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයට සම්බන්ධ සියලුම වෙළඳ කලාප සේවකයන් මේ මැයි දින රැලි හතරට සම්බන්ධ වෙනවා. ඒ මැයි දින රැලි හතරෙන් විශේෂයෙන්ම කටුනායක, බියගම, මීරිගම, වතුපිටිවල, අවිස්සාවේල්ල සහ බඩල්ගම කර්මාන්තපුරවල සේවය කරන ආයෝජන කලාපවල සේවය කරන වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජනය කරන සියලුම සහෝදරවරු කොළඹ හෙට දවසේ දවල් එකට කොළඹ BRC පිටියේ පැවැත්වෙන මාලිමාවේ මැයි දින පෙළපාලියට සම්බන්ධ වෙනවා. ඒ නිසා මෙවර මේ ඓතිහාසික මැයි දිනය මෙරටේ වැඩ කරන ජනතාවට ජයග්‍රහණ රැසක් අත්පත් කරගනු ලබන රට නව පුනරුද යුගයකට පා තබන නව පුනරුද යුගයකට ගමන් කිරීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම පෙළ ගැස්ම සූදානම් කරන මැයි දිනේ බවට පත් වෙනවා. ඒ ඓතිහාසික මැයි දිනේ මෙරටේ 248,000ක් වෙච්ච රට පුරා විසිරි සේවය කරනු ලබන වෙළඳ කලාප 14ක සියලුම සේවක සේවිකාවන් මේ මාලිමාවේ මැයි දිනේට ඒකාබද්ධ වෙනවා. අපේ හැකියාව, ශක්තිය, ධෛර්යය, වෙළඳ කලාප සේවකයන්ගේ ශක්තිය එක් කරමින් ගෙන යනු ලබන මැයි දිනයට විශේෂයෙන්ම වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය හැටියට ඊට අවශ්‍ය කරන මඟ පෙන්වීම නායකත්වය ලබා දෙමින් මෙරට අලුත් දිශාවකට පරිවර්තනය කරන්න, මෙරට ගොඩනැගීම් වෙනුවෙන් අලුත් මාවතකට රට ගෙන යන්න ඒ වෙනුවෙන් පෙළ ගැස්සෙන මැයි දින රැලිය සහ මැයි දින පෙළපාලියට සියලු දෙනාම එකතු වෙන්න මේ වෙනකොට තීන්දු කරලා තීරණය කරලා හමාරයි. මම ගාමිණී රත්නායක, වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු. මේ මාධ්‍ය සාකච්ඡාවට විශේෂයෙන්ම වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කටුනායක කලාපයේ නියෝජනය කරන අපේ කලාප සංවිධායක චින්තක ප්‍රදීප් සහෝදරයා, ඒ වගේම ATG ඔක්කුපේෂනල් ආයතනයේ අපේ වෘත්තීය සමිති ශාඛාවේ ප්‍රධාන ලේකම් ප්‍රභාස් දිසානායක සහෝදරයා, ඒ වගේම නොරටෙල් ආයතනයේ අපේ වෘත්තීය සමිති ශාඛාවේ සමීර සහෝදරයා, ඒ වගේම
ඒටීජී ඔකුපේෂන් ආයතනයේ සංවිධායක ලේකම් සහෝදරයා මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. You're watching the Life Traveler Channel.